නත්තර කිව්වම අපි හැමදෙනාට මතක් වෙන සුවිශේෂ දෙයක් තමයි නත්තරේ අපිට ලැබෙන තෑගි. ඒ වගේම අපි අන් අයට දෙන තෑගි. මේ නත්තරේ සුවිශේෂ බබක් ගන්නවා මේ තෑගි බෙදා දීම, තෑගි ලැබීම. ඇත්තටම ඇයි අපි නත්තරේදී තෑගි දෙන්නේ? මේකට සුවිශේෂ හේතුවක් තියෙනවා. ඒක තමයි දැන් දෙවියන් වහන්සේ අපිට තෑග්ගක් දෙනවා. උන්වහන්සේ තමන්ගේ ඒකජාතක පුත්‍රයා නම්ව මනුෂ්‍ය ලෝකයට එවන මනුෂ්‍යයන්ගේ ගැලවීම වෙන්නේ. ඒක තමයි දෙවියන් වහන්සේ අපිට දුන්නු ලස්සනම වටිනාම කරන තෑග්ග. එතකොට ක්‍රිස්තුන් වහන්සේ මේ ලෝකයට ඇවිල්ලා උන්වහන්සේගේ ජීවිතය අපිට දෙනවා මේ පෞකාරණ අපිව ගලවා ගැනීමේ ප්‍රයත්නය වෙනුවෙන්. එතකොට ක්‍රිස්තුන් වහන්සේ තෑග්ගක් දෙනවා අපිට. උන්වහන්සේ දෙන්නේ අපිට හොඳම තෑග්ග. දෙවියන් වහන්සේ දෙන්නේ තමන් සතුව දිවෙන හොඳම දේ අපිට දෙනවා. ක්‍රිස්තුන් වහන්සේ අපිට තමන් සතු ජීවිතේ හොඳම දේ වටිනා කරන දේ අපිට දෙනවා. අනිත් පැත්තෙන් දේව මෑණියෝ මරියොත්තුමාවන් එතුමිය තමන්ගේ එකම පුත්‍රයව මිනිස්සුන්ගේ ගැලවීම වෙනුවෙන් මේ තමන්ගේ එකම පුත්‍රයා කුරුසේ ඇන ගැහිලා මැරෙද්දි කාටවත් එතුමිය අපරාධ කියන්නේ නැහැ. පුතේ කුරුසයෙන් බැහැලා එන්නට කියලා කියන්නේ නැහැ. එතුමිය කුරුසයේ පාමුල ඉදගෙන ජේසුව ශක්තිමත් කරනවා ජනතාව වෙනුවෙන් ජීවිත පූජා කරන්නට කියලා. එතකොට ශුද්ධ ජුසේ මුනිතුමා තමන්ගේ ජීවිතේ ගොඩාක් කැප කිරීම කෙරුවා. තමන් තරුණයෙක් විදිහට ඉඳලා තමන්ගේ ලස්සන පවුල තමන්ගේ අභිප්‍රායන් ඉටු කර ගැනීම ඒ සියලු දේ ත්‍යාජ කරලා තමන්ගේ කරුණ භාවය ත්‍යාජ කරනවා අපි වෙනුවෙන් තමන්ට හිටපු එකම පුත්‍රයව දෙවියන් වහන්සේ වෙනුවෙන් දෙවියන් වහන්සේ වෙනුවෙන් ගොඩනගන්නට එතුමා තීරණය කළා. එතකොට මෙන්න මේ හැම දිනම තමන් සතුව තිබුණු වටිනාම කරන දේ අපිට දුන්නා, මිනිස්සයට දුන්නා තෑග්ගක් විදියට. ඒක තමයි මේ නත්තලේ අපි සුවිශේෂ වූ දකින ත්‍යාග දානීය කිරීම, තෑගි දීම කියලා කියන්නේ. එමනම් ඒ අය අපිට දුන්නේ ඒ අය සතු හොඳම දේ. මේක නිසා තමයි අපි නත්තලේදී අන් අයට තෑගි දෙන්නේ. මෙන්න මේක තමයි හේතුව. එතන තියෙනවා විශේෂත්වයක්. දෙවියන් වහන්සේ මරියොත්තුමාවන් ජුසේ මුනිතුමා ජේසු අපිට දුන්නේ ඒ අය සතුව තිබුණු වටිනාම දේ. ඒ දුන්නේ අපිව ගොඩනගන්නට, ඒ අය කැප වෙලා ඒ තුල අපිව ගොඩනගන්නට, අපි ලස්සනට ජීවත් වෙනවා දකින්නට, දෙවියන් වහන්සේට සමාන මිනිසුන් ලෙස ජීවත් වෙනවා දකින්නට තිබෙන ආශාව වෙනුවෙන්. එහෙනම් නත්තලේදී අපි අන්නයිට තෑගි දෙන්නට ඕන. තෑගි දෙන්නට ඕනේ නිකන් සොච්චමක් අපිට දැනෙන්නේ නැති ආකාරයක නෙමෙයි. අපි සතු තිබෙන වටිනා කරන දේවල්, වටිනාකමින් වැඩිපුර දේවල් අපිට දැනෙන විදියට අපි තෑගි දෙන්නට ඕන. සොච්චමක් නෙමෙයි, විශාල ප්‍රමාණයක් දෙන්නට ඕන. එතකොට ඒ තෑගි දෙන්නේ මම මාව උසස් කරගන්නට නෙමෙයි. මම තෑගි දුන්නා මාව පත්තරවල ටීවී එකේ ප්‍රචාරය වෙන්නට, මගේ නම අනිත් අය දැනගන්නවට නෙමෙයි මම තෑගි දෙන්නට. මම තෑගි දෙන කෙනාව ගොඩනගන්නට. ඒ තෑගි දෙන කෙනා මගේ තෑග්ග අරගෙන ඒ තුල ගොඩනගෙනවා දැකීමේ ආශාව, තෘප්තිය, මගේ තෘප්තිය ආශාව කරගන්නවා නම් තමයි ඒ තෑගි වටිනාකමක් තියෙන්නේ. අන්න අපි නත්තලේදී තෑගි දෙමු මේ විදියට අන් අයට. ඒ තුල තිබෙන වටිනාකම තමයි අපි තෑගි දෙන්නේ. අපි සතු තිබෙන වටිනා කරන දෙයක්, අපිට දැනෙන ආකාරයේ විශාල දෙයක් අපි දෙන්නට උනා. ඒ දීමේ අරමුණ වෙන්නට උනේ ඒ පුද්ගලයාව ගොඩනැගීම, ඒ පුද්ගලයාව සන්තෝෂ කිරීම, ඒ පුද්ගලයාගේ ජීවිතයේ වටිනාකම තව තවත් වැඩි වෙනවා දැකීමේ ආශාව තමයි මම තෑගි දීමේ හේතුව. එනම් එවැනි තෑගි දීමේ නත්තලක් ඔබ සැම දිනාටම මා ප්‍රාර්ථනා කරනවා. සුබ නත්තලක්.